ಸೋ ಅದನ್ನ ಮೀಟ ಅಮತರವ ಮೇ ಈಯ ಪೆರೈದಾ ಅತ್ವಸೆಮ ಈಯನೆ ಪೆರೈದಾ ಅಪಿ ಕೌರುತ್ ಮಂಗ ಇದನ ಕೌರುತ್ ದಕಿನ ನದಿ ಮೇ ರಟೇ ಜನತಾವ ದಕಿನ ರಜೇ ಅಮಾತ್ಯವರೇಕ್ ವನ ಬಂದುಲ ಗುಣವರ್ಧನ ಮಹತಾ ಪ್ರಕಾಶಯಕ್ ಕರನ ಎತುಮಾ ಕಿಯನವ ತಪಲ್ ಡಿಪಾರ್ಟ್ಮೆಂಟ್ವೇ ಪವತ್ತುನು ಉತ್ಸವೇಗದಿ ಬಲನ್ನ ಮೇ ತಪಲ್ ಡಿಪಾರ್ಟ್ಮೆಂಟ್ವ 2021 ಅವರುದ್ದೆ ಬಿಲಿಯನ್ 7ಕ್ ಆದಾಯಂ ಉಪದವಲ ತಿಯನ ಏ ಅವರುದ್ದೆ ಈ ಡಿಪಾರ್ಟ್ಮೆಂಟ್ವೇ ವಟುಪಾನೆಕ್ ವಿಯದಂ ತಿಯನಲು ಬಿಲಿಯನ್ 13ಕ್ ಎಹೆಮಮ ಎಹೆಮ ಕಿಯಲ ಎತುಮಾ ತವದುರಟತ್ ಕಿಯಾಗೆನ ಯನವ 2021 ಅವರುದ್ದೆ ರಾಜ್ಯ ಆದಾಯಂ ಬಿಲಿಯನ್ 1298ಯ್ ರೂಪಿಯಲ್ ಬಿಲಿಯನ್ 1298ಯ್ ಮೇ ಅವರುದ್ದೆ ವಟುಪ್ ಸಂದಹ ವಿಯದಂ ಕರಲ ತಿಯನಲು ಬಿಲಿಯನ್ 1115ಕ್ දැන් මෙහෙම කියලා එතුමා කියනවා මේක 185ක් ඒ කියන්නේ රාජ්‍ය ආදායමෙන් 185ක් රජයේ වැටුප් වැටුප්හා විශ්‍රාම වැටුප් සඳහා වියදම් කරන්න වෙලා තියෙනවා එතුමා කියනවා තවදුරටත් මං එතුමා දන්න තරමට ලෝකයේ එහෙම වියදම් කරන එකම රට ලංකාවේ කියලා බලන්න සහෝදරවරුනි මේ මේ ප්‍රකාශය කොතරම් මොන ආකාරයේ ප්‍රකාශයක්ද කියලා දැන් බදු ගෙවීම් පිළිබඳ සහෝදරුන් දන්නවා 2020 අවුරුද්ද වෙනසක් කරා. ඒක තමයි බදු අහෝසි කරා 2020 අවුරුද්ද යම් යම් බදු. ඒ අහෝසි කිරීම නිසා රුපියල් බිලියන 700කට අධික ආදායමක් 2020 අවුරුද්ද නැති වෙලා යනවා. ඒ 2020 මොකද්ද 2020 ආණ්ඩුවේ කියන්නේ? 2020 ආණ්ඩුවේ කියලා කියන්නේ මේ මහින්ද රාජපක්ෂයි, බැසිල් රාජපක්ෂයි, ගෝඨාභය රාජපක්ෂයි මේ තුන් දෙනා එකහුව වෙලා කරන ආණ්ඩුව. ඒ ආණ්ඩුව බලයට පත් වෙලා මුලින්ම කරපු එකක් තමයි යම් යම් බදු අහෝසි කරපු එක. ඒක නිසා රජයට අහෝසි නැති වෙලා ගියා බිලියන් 700කට ආසන්න ආදායමක්. එතකොට අද බන්දුල ගුණවර්ධන අපිට ගණන් හදලා පෙන්නනවා 2021 1200 ගණනයි බිලියන් ආදායම. ඒකෙන් 1100 ගණනක් ගියා වැටුප් වලට කියලා. අර අහෝසි වෙච්ච නැති වෙලා ගිය අඩු වෙච්ච බදු ආදායම තිබුණා නම් බිලියන් 700 ගණනක එහෙනම් එහෙනම් 2021 බදු ආදායම සහෝදරුනි බිලියන් 2000කට නැත්නම් 1990ක් විතර වෙනවා බිලියන් 2000ක් වුණා නම් බිලියන් 1990ක් වුණා නම් බදු ආදායම 2021 අවුරුද්දේ එහෙනම් වැටුප් වලට විහිදම් වුණු 1115 බිලියන් ඒක බදු ආදායමෙන් 156යි 156යි එතකොට දැන් බලන්න මම තමුන්නාන්සලාට මම මේ කියන්නේ 2020 2021 අවුරුදු වල විශාල වෙනස්කම් වගයක් කරා බදු වල මොනවද ඒ කරපු වෙනස්කම් 2020 යම් යම් බදු අහෝසි කරා ඒ විතරක් නෙමෙයි 2021 බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා විදියට ඉදිරිපත් කරපු අයවැය යෝජනාවලදී බදු සමාත් දුන්නා සමාවකුත් දුන්නා බදු මේ 14 වෙනි බදු සමාව දුන්නේ බැසිල් රාජපක්ෂ ඉතින් මම මේ කියන්නේ මම බන්දුල ගුණවර්ධනගේ ඒ ප්‍රකාශය ඉතාමත්ම වංචනික කපටි ජනතාව මුලා කරන ප්‍රකාශයක් මම දන්නේ නැහැ ඒ වගේ ප්‍රකාශ ජනමාධ්‍ය වලින් ප්‍රවෘත්ති වලට පෙන්නලා පත්‍ර පිටු වලටත් පෙන්නලා නැවත නැවතත් ජනතාවට මේව ගිල්ලවන්නේ මක් නිසාද කියලා මට තේරුම් ගන්න බෑ ඇයි මෙහෙම බොරු මිනිස්සුන්ට ගිල්ලන්නේ මිනිස්සුන්ට ගිල්ලන්නේ ඊළඟට ඒකෙනින් ඉපිඩහට ගියොත් මේ බදු ප්‍රතිපත්තිය පිළිබඳ සෞදරණී බදු ප්‍රතිපත්තිය මේ රටේ වෙනස් වෙන්නේ 78 මෙහා පැත්තේ ඒ වෙනස් වෙන බදු නැති කරනවා බදු සමා දෙනවා බදු සහන දෙනවා බදු සීමා දෙනවා බදු සමා 14ක් දීලා දෙනවා 78න් මෙහා පැත්තේ ගණන් හදලා බලන්න හැම අවුරුදු 3කටම 4කට සැරයක් බදු සමාවක් දීලා දෙනවා බදු සමා දෙනව නම් අවුරුදු 3 4කට සැරයක් ඇයි බදු ගෙවන්නේ බදු ගෙවන්න දෙන්න පුළුවන් අවුරුදු 3 4ක් ගියාම සමාවක් හම්බ වෙනවා මොකටද බදු ගෙවන්නේ ඉතින් එහෙම කරේ කවුද එහෙම කරේ මේ 78න් මෙහා පැත්තේ හඳුන්වලා දීපු බදු ප්‍රතිපත්තිය ඒකින්ද තමයි රාජ්‍ය ආදායමේ 100ට 24ක් වෙලා තිබිච්ච රාජ්‍ය ආදායම් ප්‍රතිශතය දලදේශීය නිෂ්පාදනයේ 106ට වහින්නේ 2021 වෙනකොට අපි නෙවෙයි බන්දුල ගුණවර්ධනලා ඇවැතිකම් කරපු ආණ්ඩු විසින් තමයි මේව කරේ ඉතින් එහෙම කරලා අද ජනතාවට කියනවා අනේ බලන්නකෝ මේ රජයේ සේවකයන්ට පඩි ගෙවන්නයි විශ්‍රාම වැටුප් ගෙවන්නයි කොයිතරම් වියදමක් දරනවද මේ බිල් එක පෙන්වන්න හදනවා රාජ්‍ය සේවයේ ඒ කපටි කපටි ඉලක්ක කපටි අරමුණු තියාගෙන එතකොට ඊළඟට සහෝදරනි මම තව එක කාරණයක් සහෝදරුන්ගේ අවධානයට යොමු කරනවා මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඊයේ පෙරේද කරපු කතාව. එතුමා මහ සුප්‍රසිද්ධ කතාවක් කරනවා. එතුමා කතා කරලා කියනවා මේ ප්‍රාදේශීය සභාවල මන්ත්‍රී සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා.